කටක රාශියෙන් අනිත් පැත්ත තමයි මිතුන රාශිය. කටක රාශියෙන් මෙහා පැත්ත මිතුන රාශිය. කටක රාශියෙන් මෙහා පැත්තෙන් දැන් තියෙන්නේ මිතුන රාශිය. ඒ කියන්නේ 12 වෙනි. දැන් මිතුන රාශියට කොහොමද මේ අවුරුද්ද? මේ මිතුන ලග්න කාර්යයට තියෙනවා තමන්ගේ වැඩටි සේරම කරගන්න පුළුවන් අවුරුද්ද. මිතුන රාශියට තමන්ගේ මිතුන ලග්න කාර්යයට තමන්ගේ වැඩටික සේරම මේ අවුරුද්ද ඇතුළත කරලා කර කියා ගන්න පුළුවන් රට සමාජයේ පිළිගත් හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගලා දෙන අවුරුද්දක් මේක. එහෙම කියන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි मिथुन लग्न कार्य मिथुन कटक सिंह कन्े तुला वृश्चिक धनु मकर कुंभ मे मिथुन लग्न कार्य नम एनट यानो ग्रहाय नम एनट गियन सुर अणी कटे सेरोम वेड गुड़कानु बुलटोन हटिने मटोन हटिने आना मिथुन लग्न कार्य हों का मे अवृद्ध देख मारे काल මේ අවුරුද්දේ වන්න පටන් ගැනීම පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව මේ තුන ලග්න කාර්යයේ නම වෙන්නට යනවා සෙනසුරු කුම්භ රාශියට යනවා සෙනසුරු කුම්භ රාශිය කියන්නේ නර්මාන්න ධර්මස්ථානය ධර්මස්ථානයට ගියපු සෙනසුරු මේ තුන ලග්න කාර්ය හොඳ ජීවන ගමනක අරගෙන යනවා එතකොට ඔන්න මේ අවුරුද්දේ ඉඳලා මේ තුන ලග්න යම් කිසි රට සමාජයේ පිළිගත් ඒ කියන්නේ කියන දේවල් හරයක් ඇති මොලේ අභ්‍යන්තරයේ ඇතුලේ යමක් තියෙන යමක් අවබෝධ කරගනිපු යමක් තේරුම් ගනිපු හොඳ පුජ්‍යලයේ කියලා හිට මේ අවුරුද්ද ඇතුළත සමාජයට හේතු ගන්නවල පෙන්නන ඊළඟට බලන්න ඕන මිතුන ලග්න කාර්යයේ පස්සෙන් මිතුන කටක සිංහ කන්නේ තුලා තුලා රාශියේ ඉන්නේ කේතු පස්සෙන් විද්‍යාස්ථාන විද්‍යාස්ථානයේ කේතු ඉන්නවා නම වෙන්නේ ඉන්නව සෙනසුරු දැන් කේතු කියලා කියන්නේ අධ්‍යාත්මික පැත්තට අධ්‍යාත්මික ඥාණයට ලෝකෝත්තර ඥාණයට ලෝකෝත්තර බුද්ධියට අධිපති ග්‍රහයක්. එතකොට ලෝකෝත්තර බුද්ධියට ලෝකෝත්තර ඥාණයට අධිපති ග්‍රහයක් ඇත කේතු ග්‍රහයා පස්වැන්නේ ඉන්නකොට කේතුකෙන් දෙන ගුණ ටිකක් තියෙන කේතු දෙන්නේ අධ්‍යාත්මික ඥාණය සහ ඒ දේවල් විතරයි ධනය මිල මුදල් අර මේව දෙන්නේ. ඒක නිසා මිතුන ලග්නෙන් ඉපදිච්ච ළමයින්ට මිතුන ලග්නේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදලා ඉන්න කට්ටියට පුළුවන් මේ තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව කරගන්න මොකද ග්‍රහය දිනේ සපෝට් එකක් දෙනවා කේතු සහ සෙනසුරු පස්වැන්නේ කේතු නම වෙන්නේ සෙනසුරු ඒක නිසා හොඳ සපෝට් එකක් දෙනවා ඉගෙන ගියා ගන්න කටයුතු වලට හොඳ සමාජ පිළිගැනීම සමාජ තත්ත්වය ගොඩනගලා දෙනවා කියන්නේ ඒක එතකොට දැන් පස්වැන්නේ ඉන්න කේතු මේ අවුරුද්දේ අවසන 10 වෙනි මාස විතර වගේ ඉන්නවා इंसान इगन कट्टियट मिथुन राशि आप कट्टियट ये कट्टियट होलंगट बलोन गुर को मिथुन कटक सिंह कण्य तुलाक धनु मकर कुंभ मीन दावे मेन अनीना मिथुन राशियट मे अवृद्धा मेन गुर इन मीन राशि मिथुन राशिय दावे मीन राशिया मीन राशियट वंगृत पटांगण मिथुन राशिये गुर दावे ඒක නිසා ග්‍රහයෝ තුන් දෙනෙක් මේ එතකොට කර්මාන්ත ශේෂ්ඨය රැකී රක්ෂා කර්මාන්ත ශේෂ්ඨය හොඳ තත්ත්වයක් ඇති කරලා දෙනවා ගුරු ග්‍රහය මුල්ලියේ මේ අවුරුද්ද පටන් ගන්න මේ මේක නිසා මිතුන ලග්න කාර්යයට 10 වැන්නේ ගුරු වින් එකක් හොඳ පිහිටීමක් තමයි ඒක නිසා අනික් කට්ටියට වගේ නේ මිතුන ලග්න කට්ටියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න හොඳ පුළුවන් කාලයක් ඊළඟට අයවැය පැත්ත බලන්න ඕනේ එතකොට මිතුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ රාශි මේෂ රාශියේ රාහු ඉන්න නිසා අය තිබුණට මේ අය ඉතුරු වීමක් නැත. අය තියෙනවා. අය නැත්තේ නැහැ. කොහෙන් හරි මොන හරි මොන සමාජෙන් කොහෙන් හරි හම්බෙනවා. හම්බුණාට ඉතුරු වීමක් නැහැ. ඉතුරු වීමක් නැත්තේ රාහු මේකේ ඉන්න නිසා රාහු මේ ධනය දෙනවා. හැබැයි ඒ ධනය ඉතුරු වීමක් නැහැ. ඒක නිසා මේ ධනය එනවා ආපු ගමන් අනිත් පැත්තට යනවා. හැබැයි අවුරුද්දේ අවසාන වෙනකොට ධනය ඉතුරු වීමක් තියෙනවා. एक निशा मिथुन लग्न कार्यट अयाटक व्ययहाये तमय यान तीन अयाटक तीनवा व्ययहायतरतीयनवा शीरदेहतर इतुर्वेनवा एक निशा मिथुन लग्न कार्यट होंद कालयाक्तमय मे काले एक निशा मिथुन लग्न कार्यट भयन हेतु न शंकोपरोग हदन पुलवा शंकोपरोग हदनो एक निशा इट तीन लिड बल की मेके बुर्कियां बे मे आर लिड हादन मे लिड उल्लोर मेव सामान्य दैव थी एक निशा एक मेमट मेमतीनो कुछ मेके अपने बे मुखद विधो धर्मता निशा विधो हेतु निशा विधो रोगतीनो
ඒක නිසා අපිට මේකෙම කියන්න බෑ මෙන්න මේ රෝගී තියෙනවා කියලා. සෙන්කෝප රෝග හදාගන්න පුළුවන්. එතකොට මිතුන් ලග්න කාලයට හොඳ කාලයක් හොඳ අවුරුද්දක්. Sahara TV.